අයිබුවන් ලාල්කාන්ත සහෝදරයා ඒ වගේම ජාත්‍යන්තර ජන බලවේගය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තුවන්ති ලාල්කාන්ත සහෝදරයා තමයි අපිත් එක්ක අද ඇපල් කඩේ නුවණත් එක්ක සම්මුඛ වෙන්නේ අපි පළමුවෙන්ම මේ තියෙන ප්‍රශ්නේ ලියාගත්තොත් එහෙම අද ඔබ මීට පැයකට ඉස්සෙල්ලා දාලා තියෙනවා එක පෝස්ට් එකක් Facebook එකේ මේ ඇති වෙලා තියෙන ව්‍යසනය මේ තුන්වෙනිදා දැන් යම්කිසි ජන අරගලයකට යන්න හදනෝනේ ප්‍රවේශය ගන්න සමාජයට මොකක් හරි පණිවිඩයක් දෙන්න අපි එතනින් පටංගම් අරගලයට කොහොමද දායකත්වය වෙන්නේ ජාතික ජන බලවේගයේ ඒකට සම්බන්ධද කියන එක සම්බන්ධයි ඉතින් මෙහෙමයි උද්ඝෝෂණය කළ යුතු මොහොතක් ඔව් ජනතාව අනිවාර්යෙන් උද්ඝෝෂණය කරන්න ඕන පාරට බහින්න ඕන සටන් කරන්න ඕන දැන් වගකීම් විරහිත ආණ්ඩුවක් නේ තියෙන්නේ ඒ නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ අනිවාර්යයෙන් නමුත් සටන් කරන්න ඕන වගකීමක් සහිත එතකොට මේ ජනතාවට පාරට බහින්න කියන සටනේ නායකයෙක් කවුද කියලා අපි දන්නේ නැහැ වගකීම බාරගන්නේ කවුද කියලා ජනතාව දන්නේ නැහැ පාරට බැහැලා ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් ඒවට කොහොමද මුහුණ දෙන්නේ කවුද නායකත්වය මොකද්ද කරන්න කියලා නැහැ ඒක හරියට මේ ආණ්ඩුවේ වැඩේ වගේම තමයි ආණ්ඩුව වගකීම් විරහිත වැඩ කරනවා වගේ මේ සටනට කැඳවලා තියෙන්නේත් එක්තරා ආකාරයක වගකීම් විරහිත. ඉතින් ඒ නිසා සටන් කරන්නත් ඕන ඒක අපේ අයිතිවාසිකමක්. මේ ආණ්ඩුව පන්නන්නත් ඕන මේ රට ගොඩනගන වැඩපිළිවෙල දිනවන්නත් ඕන. මේ ඔක්කොම එකට සංයුක්තව තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නේ අරගලයකට ජනතාව ඕන ජනතාව විශ්වාසනීය නායකත්වයකට එක තමයි ඒක කරන්න ඕන. එහෙම නැතුව අරගල ඉදිරියට ගෙනියන්න බෑ. අනිවාර්යයෙන් මේ වෙලාවේ දැවැන්ත විරෝධයක් තියෙනවා ඒ විරෝධය හොඳයි ඒ විරෝධය අපි හොඳ හරි නැතු හරි ඒක ඇති වෙන අනිවාර්ය විරෝධයක් ඉතින් ජනතාව සටන් කරන්න ඕන තමන්ට විශ්වාසනීය නායකත්වයකුත් එක්ක නායකත්වයක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියන්නේ මෙතන තියෙනවා යම් කිසි අභිරහසක් අනිවාර්යයෙන් කට්ටියට එළියට ගන්න පුළුවන් නමුත් ඉවර වෙන තැන දන්නේ නැහැ ඒ නිසා සටනේ ඇතුලේ යම් යම් තැන්වල ඉන්න පුළුවන් මේක සටන වෙන තැනකට ගෙනින් ඉවර කරන අය ඒක ඉතාම භයානකයි අන්නේක නිසා තමයි මම කිව්වේ සමාජයට පණිවිඩයක් දෙන්න අපි මේක පිටුහලක් කරගමු කියලා ඒකමම ඔක ඇතුලේ මේ සැලසුම් සහගතව කඩාකප්පල්කාරයෝ ඉන්න පුළුවන් අනිවාර්යෙන් මේක රජයේ නැතිවයි මේක රජයේ ක්‍රියාවක්ම වෙන්න පුළුවන් ඔබට ඔය කොයි හරි සැලසුම් සහගතව සමාජ බුද්ධ්‍යාංශය යොදවලා වෙන්න පුළුවන් සැලසුම් සහගතව ඕනි තැන්වල පාර යන වාහන වලට හානි කරන්න පුළුවන් දේපළ වලට හානි කරන්න පුළුවන් මන්ත්‍රීලාගේ ගෙවල් වලට ගල් ගහන්න පුළුවන් ඒ වගේ ජාති කරන මේ නැගෙන සමස්ත අරගලයම පොඩිපට්ටම් කරන්නත් මෙවැනි තත්ත්වයන් වලදී කපටි පාලකයෝ කටයුතු කරන්න ඉඩ තියෙනවා සාමාන්‍යයෙන් අපි අරගලයකට කැදවෙනකොට අපි ඒක වගකීමෙන් කරන්නේ ඉතාම වගකීමෙන් දේපළ ඒ කියන්නේ පාලකයන්ට අරගල කරුවන්ව කොටු කරගන්න බැරි වෙන විදියට සටන ආරක්ෂා කරමින් තමයි මේව කරන්නේ ඒ නිසා මේ අහිංසක ජනතාව පාරට කැඳවලා යම් කුමන්ත්‍රණකාරී කල්ලියක් ඕක ඇතුලේ යම් කිසි ආකාරයකට ක්‍රියාත්මක වුණොත් ඒ ක්‍රියාත්මක වීම තුළ කඩාකප්පල්කාරී දේවල් ඇති කරලා නැගෙන සමස්ත අරගලය යටපත් කරන්න මේවා පාවිච්චි කරගන්න ඉඩ තියෙනවා දියාරු කරන්න ඉඩ තියෙනවා අනිවාර්යෙන් ඉඩ තියෙනවා දැන් අපි සංවිධානාත්මකව අරගල කරන තැන් කොටත් බිත්තර ගහන්න එනවා ගල් ගහන්න එනවා එහෙම තත්ත්වයන් තියෙන්නේ ඔව් එතකොට එවැනි බලවේග මේවා තුරට යොදවලා අත්ත උමනාවෙන් මේ පාරට එන සටනට එන ජනතාවට අගතියක් කරන්න ඉඩකඩ තියෙනවා මේක සංවිධානාත්මක නැති නිසා ඒක නිසා අපි කියනවා මේ වෙලාවේ ජාතික ජන බලවේගය වශයෙන් මේකට අපි නායකත්වය දෙන්නේ නැහැ කියන එක තමයි ඔබතුමා කියන්නේ නෑ මේකට අපේ සම්බන්ධයක් නෑ අපි දිගටම දැන් 23 පාගමනක් ගියා ඊට පස්සේ රැලියක් කරා ගොවි අරගලයක් කරා දැන් ඉදිරියේදී ජාතික මට්ටමේ අරගල ගණනාවක් වගකීම් සහගතව ජනතාව පෙළගස්සන ඒවා සූදානම් කරලා තිබෙනවා ඒ නිසා මේ මේකත් එක්ක අපේ සම්බන්ධයක් නැහැ අපිට කියන්න තියෙන්නේ මේකට සම්බන්ධ වෙන අය අපිට කාටවත් සම්බන්ධ වෙන්න එපා කියන්නයි කියක් නැහැ අපි කියන්නේ මේ මෙවැනි කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න පරිස්සම් වෙන්න කියන එක ඔව් පරිස්සම් වෙන්න කියන එක අපි කියන එතකොට දැන් අපි ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ සමග එකතු වෙන්න කියලා වෙලා කියන්න ඇයි අපි මේ වෙලාවේ මිනිස්සුන් නෑ අතරම මේ වෙනකොට විවිධ දේශපාලන පක්ෂවල අය ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙනවා ඒ වගේම තමයි විවිධ සමාජ ස්තර පක්ෂ නැතුව ඒ කියන්නේ දුප්පත්ම ජන කණ්ඩායම් ගොවි ජනතාව රාජ්‍ය සේවකයෝ පෞද්ගලික අංශය අය මධ්‍යම පන්තික ජනතාව සහ කවදාක්වත් සම්බන්ධ නොවෙච්ච ඉහළ ධනවත් ප්‍රජාව පවා මේ වෙනකොට සම්බන්ධ වෙනවා මොකද ඔවුන්ගේ ආර්ථිකයත් මුළුමනින්ම කඩාවැටලා තිබෙන්නේ අපි පොදුවේ ආරාධනා කරලත් තිබෙනවා බාරත් ගන්නවා මේ වැඩපිළිලක් තියෙන බොහොම පැහැදිලි මේ වැඩපිළිලත් එක්ක ඉදිරියට යන්න සූදානම් අය අපි ආරාධනා කරලා තිනවා දැනුත් ආරාධනා කරනවා හැමෝටම
එන්න අපි මේ අරගලය ඉස්සරහට ඉදිරියට ගෙනියමු මේ පාලකෝ යවන්න ඕන. යවලා මේ 74 වසරක සාපය අවසන් කරන්න ඕනේ මේ රටේ. ඒ 74 තව අවුරුදු 5ක් 79 කියලා දික් කරගන්න කාටවත් අයිතියක් නැහැ. ඇත්තටම. එතකොට මේ රටේ හැල්ලුවට පත් වෙච්ච වචන තුනක් තියෙනවා. ඒක මේ 74ක් කරපු අය හැල්ලුවට පත් කරා. ඒක තමයි විනිවිදභාවයේ නීති ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට. ඔබගේ අදහස එතකොට? ඇත්තටම දැන් මේ රටේ මොකක්වත් ඉතුරු වෙලා නැහැ. රාජ්‍ය ආයතන පද්ධතිය කඩා වැටිලා ඒව අකාර්යක්ෂම වෙලා ඒව තොරකම් වංචා දූෂණ වලට යට වෙලා. ඒ වගේම තමයි දේශපාලනය සම්පූර්ණයෙන්ම ඒ තත්ත්වයට පත් වෙලා ඉතින් නීති ආධිපත්‍යයක් කියලා එකක් මේ රටේ කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලවතුන්ට ඕන විදියට තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ එන්නෙන්නම මේක දැන් කඩා වැටලා මේ පාලනය ආවට පස්සේ වැඩි වැඩියෙන් කඩා වැටලා රටම අරාජික වෙලා විශේෂ කාරණයක් තියෙනවා මේ වෙලාවේ. දැන් සාමාන්‍යයෙන් ජනතාවට තියෙනවා මොකක් හරි බලාපොරොත්තුවක් ජීවිතය ගැන. ඉස්කෝලේ යන ළමයෙකුට තියෙනවා බලාපොරොත්තුවක්. ඒගොල්ලෝ මේ බලාපොරොත්තු ඇතුලේ ඉන්නේ. නමුත් දැන් වෙනකොට කාටවත් තමන්ගේ ජීවිතේ සැලසුම් කරන්න බලාපොරොත්තුවක් හදාගන්න බෑ. තමන් වෛද්‍යවරයෙක් වෙනවා ජීවිතේ හදා ගන්නවා, මං දොස්තර කෙනෙක් වෙනවා ජීවිතේ හදා ගන්නවා, මං රස්සාවක් කරනවා ජීවිතේ හදා ගන්නවා කියලා කිසිම දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් තියන්න බැරි තත්ත්වයකට ඇති වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන යම් සමාජයක් ඇතුලේ එහෙම බලාපොරොත්තුවක් තියෙනකන් ඒ සමාජය වෙනස් වෙන්නේ නැහැ. ඒ පාලකයෝ වෙනස් වෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තු මුළුමනින්ම විඳවටට මේ තියෙන එකේ තවදුරටත් යන්න බෑ කියලා දැනුනම තමයි රට යන්නේ. දැන් ඉස්සර රට ගියේ රස්සාව කරලා එන්නනේ. දැන් රට යන්නේ රට දාලා යන්නේ. ඒතර එවැනි තත්යකට පත් වෙන්නේ අපේක්ෂා බංගත්වයට තාම. අද ව්‍යාපාරිකයෝ ඒ වගේම මධ්‍යම පන්තිකයෝ සෑම සමාජ ස්තරයකම බලාපොරොත්තු කොට නගා ගන්න බැරි තත්යකට ඇති වෙලා තියෙනවා. සමාජයක් එතෙන්ට එන්නේ සමාජයේ මේ සියල්ල ඉවරුනහම. ඔබ කියපු සියල්ල ඉවරුනහම තමයි සමාජයක් මේ තත්යකට පත් වෙන්නේ. ඉතින් එවැනි තත්යක් තුල මේක ව්‍යසනයකට යන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් තියෙන අර්බුදයක් ඉස්සර තිබ්බ ප්‍රශ්න නැති රටක් ලෝකේ කොහෙවත් නැහැ. ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් හොයනවා. දැන් තියෙන අර්බුදයක් මේ අර්බුදයේ ව්‍යසනයකට යමින් තියෙනවා. දැන් මේක අපි පාලනය කරේ නැත්නම් මේක වෙනස් කරේ නැත්නම් වගකීම් සහගතව හැසිරුන් නැත්නම් මේක යනවා ව්‍යසනයකට. ව්‍යසනයේ ඇතුලේ එක එක අය විවිධ පාලනයන් හදාගන්න බලාගෙන ඉන්න පුළුවන්. නමුත් අපේ වගකීම මේක ව්‍යසනයකට යන්න නොදී මේ අර්බුදය අවසන් කරගන්න එක. ඒකට කරන්න ඕන දේ තමයි මේ දේශපාලනය මාරු කරන්න ඕන. වහම ඒ වගේම සහෝදරය ඔයාලගේ අතින් වෙන ලොකු වැරදීමක් තියෙනවා. මම UMP කේ රාජ්‍යසභා මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක් වශයෙන් මම දන්නවා ඒ වෙලාවේ මගේ තාත්තට එහා ගෙදර මිනිස්සුත් එක්ක තරහක් තිබුණා නම් එහෙම අපේ තාත්තට තිබුණේ ඒ මිනිස්සු මරවන්න කළු බලල්ලු කියලා තිබුණා. එක එක සංවිධාන තිබුණා ඒ කාලය තුල. එතකොට ඒ 88 89 තුල වෙච්ච සියලුම දේවල් ඔබලා කරේ නෑනේ. එතකොට UMP කේ කට්ටිය කල්ලිවල ඒ වගේම හමුදාව ධම්මවල කල්ලිවල හමුදාවේ කට්ටියගේ සහෝදරයෝගේ මරලිවල ඔබලාගේ ඇඟට පැටෙව්වා. එතකොට දැන් 88 89 වෙච්ච සියලුම දේවල් ඇයි මේ වෙලාවේ ඔබලා මේ බාරගන්නේ? ඒක සදාචාර සම්පන්න නෑ කියලා මම විශ්වාස කරන්නේ නෑ. අපි කිසිසේත්ම බාර අරගෙන නෑ. සාමාන්‍යයෙන් ඕනම අරගලයක් ඇතුලේ වෙනත් පාර්ශ්වයන් ක්‍රියාත්මක වෙනවා. ඒ හැටි උතුරේ අවුරුදු 30ක තිබ්බ යුද්ධය ඇතුලේ විවිධ පාර්ශ්වයන් ක්‍රියාත්මක වුණා. සමහර අයගේ ජීවිත ගියේ LTT නමින්. එම කියන්න ඕන LTT නමින් තමයි හුඟක් අයගේ ජීවිත මේ පැහැර ගත්තේ. ඔව්. එවැනි දේවල් සිද්ධ වෙනවා. ඇත්තටම 88 89 අපි කරපු අරගලයේ ඊටාම නිවැරදි අරගලයක්. මොකද ඉන්දියාව අපේ රට යටත් කරලා රජීව් ගාන්ධිලා රටේ පාලකයා දනගස්සලා බලහත්කාරයෙන් ගිවිසුමකට අස්සම් කරගෙන රට පහවලා දුන්නා. එවැනි අවස්ථාවක රටට ආදරය කරන ජනතාවගේ වගකීමක් පාවා දුන්නු පාලකයාටයි ඒ යටත් කරපු පාලකයන්ට ඉරිද්දු අරගලයක් කරන එක. ඔව්. එතකොට දැන් අපි උදාහරණයක් ගන්න. දැන් රුසියාවේ මේ වෙලාවේ ගිහිල්ලා යුක්‍රේනයේ ආක්‍රමණය කරාම ඒ පාලකයා සටන් කරනවා, ජනතාව සටන් කරනවා. හැබැයි ඒ පාලකයා ජනතාවේ සටන් නොකර නම් කවුරු හරි ඒත් සටන් කරනවා. ඒකේම තමයි. හරි. ඉතින් ඒ නිසා සටන් ඇතුලේ හැබැයි ඕවා ඇතුලේ විවිධ අය ඉඩම් නඩුව තියනවා. ඒක බේරගන්න තමන්ගේ ගෑනුත් එක්ක තියෙන හුටපට වෙනද ඇති වෙච්ච ප්‍රශ්න විසඳ ගන්න විවිධ හේතු ඉඩම් නඩු අර නඩු මේ නඩු තරහ ප්‍රශ්න බේරගන්න කල්ලි ක්‍රියාත්මක වෙනවා. මරවරයන්ට කප්පන් දීලා ඒව කරවනවා. එහෙම තත්ත්වයක් එනවා. ඇත්තටම මේ අපි උපරිම උත්සාහ කරා ඒ කාලේ ඒවා පාලනය කරන්න. ඒ පාලනය එහෙම වැරදි කරපු අයට දඬුවම් දෙන වැඩසටහනකුත් ඒ කාලේ සමහර වෙලාවට තිබ්බා. නමුත් නොවැළැක්විය හැකි ලෙස හැම අරගලයකම ලෝක ඉතිහාසයේ හැම අරගලයකම ඔවැනි පුජ්ජලික උමනාවන් ඉටු කර ගැනීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඇතරම අපිව පාලනය කරන පියවර ගත්තා.
නමුත් වෙනවා. ඉතින් ඒවා අපි පිටට දැම්මට අපි එහෙම බාර ගන්නෙ නෑ. ඔව්. බාර අරන් තියනවා කියන එක බොරු. කවුරු හරි එහෙම කිව්වා නම් අපි කිසියෙත් ඒවා බාර ගන්නෑ. නෑ. ඕන අරගලයක් ඇතුලේ ප්‍රතිගාමි බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ 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 උද්ඝෝෂණය ගැන කියන දින එක තමයි. ඔව්. ඔය තුන්වෙනිදා ඔහොම කැදවෙන උද්ඝෝෂණය ඇතුලේ අයිතිකාරයෙක් නැතුණාම හැම ප්‍රතිගාමි බලවේගයකට මේ ජනතාවගේ තියෙන ඇත්ත අවශ්‍යතාවය කොල්ලකාගෙන වෙන වෙන පැතිවලට මේවා යොමු කරන්න පුළුවන්. එතකොට ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ ආණ්ඩුවක එකෙනේ ආර්ථිකයේ මොන වගේ මොඩලයකද ආර්ථිකයක් ඔබලා නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද දේශීයත්වයේ මුල් තැන දීපු ආර්ථිකයද නැත්නම් මොන වගේ ආර්ථිකයක්ද ඔබලා නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද ඕව තමයි මේ යහපාලනේ විසින් දීපු පොරොන්දු වල කඩාපු මේවා. නෑ ආර්ථිකය අනිවාර්යයෙන්ම අපිට මිශ්‍ර ක්‍රමයකට යන්න වෙනවා. මොකද අද අපි ලෝක වෙළඳපොළත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඒවා අත්හැරලා දාලා රටක් දැන් ඉස්සරහට යන්න පුළුවන් කමක් නෑ. දැන් බලන්න 77 ආර්ථික අර්බුදයක් ආවා. ඒ අර්බුදයේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බේ නැහෙනේ. මේ පොල් බෑයේ කීයද 735යි, මේ පොල් බෑයේ කීයද 735යි, අපි ආවම දෙකම දෙනවා 735ට. ධාන්‍ය රාත්තල්ලට, ඇට රාත්තල්ලට ඈ ඔය වගේ දේවල් තිබ්බේ. හැබැයි ඒක දැන් ගැට ගැහිලා තියෙන්නේ මේ ඩොලර් එක. ඉතින් ඒ නිසා මේ මේ ඇති වෙලා තියෙන අර්බුදයෙන් අපිට එළියට එන්න වෙන්නේ අනිවාර්යෙන් අපි ඩොලර් හොයන්න ඕන. අපේ දේවල් පිටට දෙන්නත් ඕන, පිට දේවල් අපිට ගන්නත් වෙනවා. එහෙම තමයි යන්න වෙන්නේ. නමුත් මේකේ පැති කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි මේ දුෂ්ට දේශපාලන ඉවර කරන්න ඕන. හොරකම් වංචා දූෂණාස්තිය නැති පාලනයක් හදන්න ඕන. ඒක තියෙන්නේ තමන් නොකර ඉන්න එකනේ. ඒ නිසා ඊටාම පහසුවෙන් ඒක අපිට පුළුවන් රටේ ජනතාවට දෙන්න. දෙවෙනි දේ තමයි අපේ රටේ මේ රාජ්‍ය සේවය ඒකත් මේ දේශපාලනයේ වගේම පිරියලා නාස්තිය දූෂණය හොරකමට යට වෙලා තියෙන්නේ. ඔය හැමතැනම හොඳ මිනිසු ටිකක් හිටියාය කියලා මේක විනාශ වෙලා නැහැ කියලා කාටවත් කියන්න බෑ. අපේ රාජ්‍ය සේවයත් විනාශ වෙලා. ඒකත් අපි ගොඩ දාන්න ඕන ඉතා පැහැදිලිව. ඒකම තමයි අපේ විදේශ සේවය. විදේශ සේවය, තානාපති සේවය ඔබ කවුරුත් දන්නවා. මේ ඥාතීන්ට, මිත්‍රයින්ට, උදව් කරුවන්ට, Tamanට ඡන්දෙ දීපු කලාකරුවන්ට, අරගොල්ලන්ට, මේගොල්ලන්ට දීපු තානාපති සේවයක් තියෙන්නේ. ඒ නිසා මේ විදේශ තානාපති සේවයත් අපි සම්පූර්ණයෙන්ම මේ ආර්ථිකය ගොඩ නැගීම පදනම් කරගත් මාරු කිරීමක් කරන්න ඕන. ඒ වගේ අපි විදේශ සේවයේ ඇති කරන ලබන මේ වෙනස්කම්, රාජ්‍ය සේවයේ ඇති කරන ලබන වෙනස්කම් ඊළඟට ගත්තම දේශපාලනයේ යන ලබන කියපු තත්ත්වය ඒ වෙනස්කම් අවශ්‍යයි. මේ රටේ ධනය උත්පාදනය සඳහා මැදිහත් වෙන පෞද්ගලික ආයෝජිත පුජ්‍යයන්ට අපි සම්පූර්ණ පහසුකම් ඉඩ හදා දෙන්නත් ඕන. ඒ කියන්නේ ඒක නැති කරලා මේ රටක් ගොඩනගන්න බෑ. අදත් පෞද්ගලික අංශයක් නොතිබුණා නම් මේ රටේ මොකක්වත්. ඒක තමයි ඇත්ත. ඒ නිසා තනි තනි පුජ්‍යලයන්ටත් සාමූහිකව පුජ්‍යලයන්ටත් ධනය උත්පාදනය කිරීමේ කටයුතු වලට සම්බන්ධ වෙන්න සම්පූර්ණයෙන්ම ඉඩ හදලා දෙන්න ඕන. ඒ උත්පාදනය කරන එක බෙදා හරින්නේ කොහමද? රජයේ ආර්ථිකයේ මොන කොටසක්ද කරන්නේ, නොකරන්නේ කියන පදනම තමයි ඒක කරන්න වෙන්නේ. අද ගත්තොත් ඉහළ සමාජෙත් බැටකාලා දින්නේ, පහළ සමාජෙත් බැටකාලා දින්නේ, හැමෝම බැටකාලා දින්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දේශපාලන වෙනස්කම්, රාජ්‍ය සේවය වෙනස්කමක්, විදේශ සේවයේ වෙනස්කමක් සහිතව මේ රටේ පෞද්ගලික අංශයටත් ආර්ථිකයට සම්බන්ධ වෙන්න අවශ්‍ය පසුබිම සැකසෙන හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. එවැනි සංයුක්ත වැඩපිළිවෙලක් තුලින් තමයි මේ ප්‍රශ්නතර හොයන්න පුළුවන් වෙන්නේ. ඔව්, ඔබ හොඳ තැනකට ආව ප්‍රවේශය මම ගන්න පොඩ්ඩක් තව දිගක් ඔබත් එක්ක තව කතිකාව දිගට ගෙනියන ගමන් එතෙන් දෙන්න ගියේ. නමුත් ඔබ හොඳ ප්‍රවේශයකට ආවා. එතකොට රටේ මේ විකුණා තියෙන රාජ්‍ය දේපල ඒව පවර ගන්න අපේ ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ ආණ්ඩුවකින් මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නෙ? අයථා ලෙස ජනතාවගේ ධනය කොල්ල කපුවා. සියල්ලම ආපහු රජයට පවරා ගන්නවා. ඒක ස්ථිරයි. ඒ නිසානේ මේ සියලු බලවේග කොල්ල කපු බලවේග ආණ්ඩුව ඇතුලේ හිටියත් එළියේ හිටියත් අපිට විරුද්ධව කටයුතු කරන්නේ. මේ දැනටම ඒ කොල්ල කල්ලි කොයි කොයි තැන්වල හිටියත් එක පෙළක හිටගෙන කොතනින්දලා හරි අපිට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒක මේ රටේ ජනතාවට තේරෙනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම රජයට පවරා ගැනීමක් කරන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට දේපල, රාජ්‍ය දේපල පළදායි ලෙස ආයෝජනවල යොදවන්න ඕන. ඒවා රාජ්‍ය ආයෝජන වගේම පෞද්ගලික ආයෝජනත් ඒවට සම්බන්ධ කරගන්න ඕන. හැබැයි පෞද්ගලික ආයෝජන කියන්නේ මේ දේශපාලනට මේවා එක එක කම්පැනි වලට, බහුජාතික සමාගම් වලට, රටවල් වලට, චෞර්‍යයන්ට කොල්ලකට දෙන එක නෙමෙයි. දැන් දාලා තිනවා. ජනතාව අරගලයක් කරගෙන යනවා. ඉතින් ඒවා නැවත ජනතාවට ලබා දෙන්න ඕනේ. ජනතාවගේ මේ ඉඩම්. අතරම මේ රටේ මෙච්චර කල් තිබ්බේ නැහැ සටන් පාඩයක් මේ ජනතාවට ඉඩම් ඕන කියලා. මොකද ජනතාවදේ තමයි ඉඩම් තිබ්බේ. හැබැයි මේ වෙනකොට වේගින්
ජනතාවතේ තියෙන ඊටම බහුජාතික කම්පැනි අතර පත්කමින් තිබෙනවා. ඇත්තටම අපිට සටන් පාරක් ඕන වෙනවා දැන් මේ ජනතාවට ඊටම කියලා. එහෙම තත්ත්වයක් ගන්න වෙනවා. ඉතින් කොහොම හරි රාජ්‍ය දේපල කොල්ල කාපුවා මහජන ධනය කාපුවා නැවත වරා ගන්න ඕන. මේ රාජ්‍ය දැනට තියෙන රාජ්‍ය සම්පත් රාජ්‍යවල පළදායි ලෙස ආයෝජනයන්වල යොදවන්න ඕන. ඒ වට රාජ්‍යංශයේ ආයෝජනත් අපිට ගන්න පුළුවන්. පුජ්ජලිකංශයේ ආයෝජනත් ගන්න පුළුවන්. විදේශ ආයෝජන ගන්න පුළුවන්. රාජ්‍ය පුජ්ජලික ඒකාබද්ධ ආයෝජන හැටියට මේවා යන්න පුළුවන්. සමූපකාර වගේ ක්‍රම හරහා ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න පුළුවන්. ඒ වගේම ලාල්ගන් සහෝදරයා, ඒ කියන්නේ ජාතික ජන බල වේගය විතරමයි අපට විශ්වාස කරන්න පුළුවන් පක්ෂයක් තියෙන්නේ මේ වෙලාවේ රටේ හොරා කාපු ධනය ගන්න පුළුවන් කියලා. එතකොට ඒ හොරා කාපු ධනය ගන්න වැඩපිළිවෙලක් හදනකොට දැන් යහපාලනය විසින් කරේ මොකද්ද? ඒකට ඩීල් දාලා ඒක සම්පූර්ණම අර ගිහිල්ලවල ජනේලෙ එල්ලපු මහින්දව ආයි ඕනෝන විදියට මේ කට්ටියගේ ඩීල් මත ඒ කට්ටිය ආයි නැගිටින්න පටන් ගත්තා. නමුත් හොරා කාපු ධනේ එතන තියෙනවා. ඒක හොඳටම විශ්වාසයි. ඒක නිසා මම හිතනවා මේ වෙලාවේ ජාතික ජනබල වේගය විතරමයි අපට විශ්වාස කරන්න පුළුවන් එකම පක්ෂය. අපි ඒක ඔබගෙන් ඒ උත්තරේ හම්බුණා. ඒක නිසා මම ඒකත් පසක් කරනවා. ඊට පස්සේ එක රටක් එක නීතියක් කියන සංකල්පය ඔබ කොහොමද දකින්නේ? ඔබගේ ආණ්ඩුවක් තුල ඒක කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියන එක අපිට විග්‍රහ කරොත්. ඔය දැන් මේ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙන පක්ෂවලම ජනතාවගේ ඉන්නේ. ඒ වගේම එක සමාජ කණ්ඩායම් සම්බන්ධ වෙනවා. ඉහළම ස්තරයේ සිට පහළ දක්වා ඒ ඔක්කොම කියන්නේ මේ ආණ්ඩුව පන්නලා මේ 74 වසරක සාපේ අපි දැන් ඉවර කරගන්න ඕන කියලා එහෙම නැතුව බෑ කියලා. එතකොට අත්ම දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්තයත් ඇවිල්ලා කියනවා එයත් හොරකම් මංජා දූෂණ නැතුවක් හදනවා කියලා. පළමුව සජිත්ට කියන්න ඕනේ ඊට කලින් එහෙම ව්‍යාපාරයක් හදන්න කියලා. පළමුව හොරකම වංචා දූෂණය නාස්ති නැති ව්‍යාපාරයක් හදාගන්න එපේ. අනිවාර්යයෙන්. පළමුව අපි එහෙම ව්‍යාපාරයක් හදලා තිනවා ජාතික ජන බල වේගයට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනා හොරකම් වංචා දූෂණ නාස්තිය පිටු දකින කට්ටිය වගේම බලගෙන පාලනය තුලත් ඒ විදිහට වැඩ කරන්න සූදානම් කට්ටිය. ඉතින් සජිත්ට පුළුවන් ඔක්කොම කලින් ඕන්නම් එහෙම ව්‍යාපාරයක් හදා ගැනීම සඳහා එයාගේ පක්ෂය තුල ඉන්න හොරකම් වංචා දූෂණ සම්බන්ධ සහ අර ෆුට් නෝට් කල්ලිය කියලා එකක් ඒ රුක්නෝට් කල්ලිය කට්ටියත් පළවාරයි. පළවාරලා ඇත්තරම සජබේ ඇතුලේ හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ නැති පිරිසක් ඉන්නවා. නම් වශයෙන් ඒක මම දැන් මේ වෙලාවේ කියන්නේ. නමුත් පිරිසක් ඉන්නවා. ඒ ටික එතකොට ඉතුරු වෙයි. ඒ ටික තන. සුද්ධ කරලා සරත් තියෙන කණ්ණාඩි ඉස්සරහට ගිහින් බලන්න මං කොහොමද කියලා. ඒ බලනකොට එයාට තේරෙයි මේ ව්‍යාපාරේ ගොඩනගන ව්‍යාපාරේ සුද්ධවන්ත භාවය රැකෙන්න නම් එයාත් යන්න ඕන කියලා. එතකොට ඉතුරු කට් එක එකතු වෙලා අපිට මොකක් හරි කරන්න පුළුවන්. ඊළඟ කාරණාවයි දැන් මේ ආණ්ඩුව යවන පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් අරගෙන ජනතාවට ආණ්ඩුවක් හදාගන්න අවස්ථාව දෙන්න ඕන. හැබැයි මේ ආණ්ඩුව ඒක කරන්නේ ඒගොල්ලන්ට පක්ෂපාතී ආණ්ඩුවක් නැවතත් හදාගන්න පුළුවන්කම තියෙනවනේ. ඒගොල්ලන්ගෙන් කණ්ඩායමක් දීලා හරි ඒ පැත්තට එකතු කරලා හරි දැන් ওই විපක්ෂය කියාගෙන ඉන්න සමහර අය එකතු කරලා හරි ඒ හිතවන්ත ආණ්ඩුවක් හදාගන්න පුළුවන් නම් තමයි ඒගොල්ලෝ කැමැත්තෙන් මැතිවරණයක් දෙන්නේ. ඒ මැතිවරණකු දෙන්න ඉඩ තියෙනවා ඉදිරියේදී කැමැත්තෙන්. මේගොල්ලන්ට තියෙන විරෝධය නිසා මේ රට මේ යන්න බැරි වෙන බොරු කාර්යයකට ඒගොල්ලන්ට ලබා දී ලාණ්ඩුවක් හදාගන්න උදව් කර පුළුවන්. එතකොට ඔය හොරකම් කරපුවා ආපහු ගන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඒරියෝ පියවර ගන්නෙත් නැහැ. යාළුවෝ යාළුවෝ කියලා වුණාට බිල්ලක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ 74 වසර 70 වසරක් දක්වා කිය ජනතාවට අපි කාටවත් දැන් අයිතියක් නැහැ. අයිතියක් නැහැ. ඒ නිසා අපි කවුරුත් පරිස්සමින් වගකීමෙන් මේ වෙනස්කම කරන්න ඕන. මීට කලින් වගේ මේගොල්ලෝ පන්නමු මොකා ගෙනල්ලා බලයට හරි කමන්නේ නැහැ කියන වචන ඒපි වචන. මේගොල්ලෝ පන්නමු කවුරු ගෙනාවත් කමන්නේ නැහැ. මේ දේශපාලනේ ඇතුලේ තියෙන්නේ හොංචා දූෂණයේ නාස්තියට කියන්නේ එක. මෙවැනි පලණයකට නැවතත් ඉඩ හදන එක. ඉතින් ඒ නිසා අපි වෙනසක් ඉල්ලන හැමෝගෙම කියනවා මොකාගෙන මොකාවත් කමන්නේ මේක පන්නමු කියන භාග යෝජනා අපිට ඉදිරිපත් කරන්න එපා. රටට ඉදිරිපත් කරන්න එපා. මීට කලිනුත් ඔහොම තමයි ඔය ආචාර්ය මහාචාර්යවරුත් ඔයගේ ඉන්නවා සමහර. නංගන් එක්ක ඉදිරියේදී කියනවා ඒ ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ට කියන්න ඕන ජනතාව මුලා කරන්න එපා. කරුණා කරලා. ඔයගොල්ලෝ 2015 දිත් මුලාවක් කරලා පැහැදිලිව නිසා ආචාර්ය මහාචාර්යවරු හැමෝටම කියනවා මොකා බලයට ගෙන කමන්නේ මෙතනින් එළියට බහිමු කියන එක සම්පූර්ණයි. ඒ අසම්පූර්ණ උත්තර ජනතාවට සපයලා
ඉතිහාසයේ මේ දුෂ්ට ආණ්ඩු ගේන්න සම්බන්ධ වුණා වගේ මේ වෙලාවෙත් මොකක් හරි ඕන එකෙක් හරි ගේනවයි කියන වගේ වගකීම් විරේත හැසිරීම් කරන්න ඉගෙනන. ඒ වගේම මල්ලාල්කාන් සහෝදරයා දැන් මේ වීඩියෝ එක අන්තර්ජාලය තුල තියෙනවා මට එක පොරොන්දුවක් ඕනේ ඔබගෙන් මේ මෙහෙමයි මේකයි මම කියන්න යන්නේ එකක් තමයි දැන් ඔය මම කියපු ටික කරනවට අමතර මේ රටේ ජනතාවට වෙච්ච විශේෂ එකක් තමයි උන්වහන්සේ එතන සාධාරණ ඉෂ්ට ඒ එහෙම සාධාරණ ඉෂ්ට කරන්න ඕන හදිසියේවත් තියෙනවා පාස්පු ප්‍රහාරය සිද්ධ වුණා ඒ ඒක දැනගෙන ඒකට පියවර ගත්තේ නැති අය ඒකට සැබෑ ලෙසම සම්බන්ධ වෙච්ච අය නිර්ූපද්‍රිතව ඉන්නවාද ඒ නිසා පාස්කු ප්‍රහාරෙන් වින්දිතයන් බවට පත් වෙච්ච සියලුම දෙනාට සම්මේ ඉෂ්ට කරන්න අපේ ජාතික ජනමගයේ පාලනය වහම ක්‍රියාත්මක වෙනවා එවැනි තියෙනවා මේ පහු කාලේ යුද්ධ කාලේ ඉඳන් ජනතාවට විශේෂ අගති ඒවා යුද්ධ නිසා විච්චේව නෙමෙයි ඒවා එක එක පාලකයන්ගේ දේශපාලන බල උමනාවන්ට කරපු ජාති ඒවා සම්බන්ධයෙන් ජනතාවට වහාම සාධාරණ ඉෂ්ට කරන ක්‍රියාවලියක් ජන බලවේගය තුලින් අනිවාර්යම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඔල්ලකෑව දෙපැත්තෙම. අද සජිත් එක්කත් ඉන්න කට්ටිය අනිත් ඉන්නවා ඊට පිටුනු රනිල් එක්කත් ඉන්නවා. ඒ මහා බැංකුව දෙපැත්තෙම කොල්ලකෑපු සියලු දෙනා සම්බන්ධයෙන් කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය කාරණා විදියට මේ රටේ ජනතාවගේ ඉල්ලීම් බඩට පත් වෙලා තිබෙනවා. ඒ නිසා හදිසි කාර්යයක් විදියට ජාතික ජන බලවේගයේ පාලනයක් තුල අන්නේ අදිසි අවශ්‍යතාවයන් හැටියට ඒවා සලකගෙන යුක්තිය සාධිත කරන ක්‍රමයක් අනුගම කරා. කාටත් එක නීතියක්නේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕන. අනිවාර්යයෙන්. මොකද අපි හොරකම් කරලා නැත්නම් අපි දූෂණ වලට සම්බන්ධ නැත්නම් අපි කොල්ලකාතන් අපි නාස්තියට සම්බන්ධ නැත්නම් එවැනි පාලනයකට මේ රටේ ජනයාගේ ධනය හොරා කාපුවා කොල්ලා කාපුවා ලබා ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ලබා ගන්න පුළුවන්. කාටත් එකයි. ඉස්සරහට ගිහිල්ලා තමන් හම්බ කරගත්ත දේවල් හැමෝටම කියා ගන්න බැරි වෙන හැම රජයට පවරා ගන්නවා. ඒ සම්බන්ධයෙන් කතා දෙකක් නැහැ. ඒ වෙනුවෙන් හරියටම ක්‍රියාත්මක වෙනවා. ඒක විමල් වීරවංශද, උදේගම්මන්පිලද, චම්පිකරණවකද, ලාල්කාන්තද, අනුර කුමාරද, අරයද මෙයාද කතාවක් නැහැ. සම්පූර්ණ බලය සහිත කොමිසමක් මගින් ඒ අය කැඳවලා උපයාගත් හැටි විමසීමේදී උපයාගත් හැටි සහතික කරන්න බැරි සාධාරණ ලෙස තහවුරු කරන්න බැරි තම ධනයක්ම ගෝණයාගේ ධනය හැටියට සකලා රජයට පවරා ගැනීමක් කරනවා කරනවාමයි එහෙම නොකරනවා නම් ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට එන්න ඕනේ එහෙනම් අපිටත් තියෙන්නේ එක්ක ගෝඨාභය පක්ෂර එකතු වෙලා කොහොම යන් කියලා හම්බ කරගෙන කොළඬ නැත්නම් සජිත් ප්‍රේමදාස පැත්තට එකතු වෙලා එවැනි වැඩ පිළිලක් ඉස්සරහට ගියන්න අපිට මෙච්චර දුක් මහන්සි වෙලා ජනතාව පෙළගස් වෙනම පාලනයක් හදන්න ඕනකම තියෙන්නෙම හොරකම වංචාව දූෂණය නිසා මේ අපරාධ ඉවර කරන්න. ඒවත් එක්කම අපිට ඉතින් මේ දෙපැත්තක් තියෙනවා දෙපැත්ත එක පැත්තකට අපි ගන්න ඉතින්. එහෙනම් අපි මෙච්චර වෙනස්කමක් කතා කරන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ දැන් ඒ කියන්නේ රාජ්‍ය සේවය ගත්තොත් එහෙම රාජ්‍ය සේවය වගේම ශ්‍රී ලංකා පොලිසිය. පොලිසිය කියල කියන්නේ අන්ත දූෂිත ආයතනයක් නෙවෙයි කියලා වෙල කියන්න බෑ කාට හරි මොකද ඒක ඉන්න 100ට 40ක් හොඳ මිනිස්සු හිටියට 100ට ලොකු පිරිසක් ඉන්නවා හොරකම් වංචාව දූෂණය කරන කට්ටිය. එතකොට IP කින්දලා සීනියර් DIG ගත්තොත් IG ගත්තොත් එතෙන්ට වෙනකම්ම කට්ටිය බයයි මේක ඩිස්කස් කරලා කතා ගන්න. එතකොට මේ පොලිසිය දූෂණ වංචා නැති කරන්න අපිට පොලිසිය වැඩදි හොයන්න තවත් පොලිසියක් ආරම්භ කරන්න ඕනේ කියලා වල ඔබලා විශ්වාස කරනවද මේකේ? ඒ කියන්නේ මම කියන්නේ මේ දැන් හමුදාව යම් කිසි දෙයක් කරොත් එimhe CCMP එක තියෙනවා. එතකොට ඒ කට්ටිය වැඩදි කරන්න බය. ඒ වගේ පොලිසියටත් ඕ වගේ පොලිසිය වැඩදි කරන කට්ටියගේ හොයන්න පොලිසිය ඇතුළත පොලිසියක් හැදුවොත් එimhe ඔබ මොකක්ද ඒකට ඔබගේ අදහස මොකක්ද? ඒක හොඳයි කියලා වල හිතන නිසා මේ ජනතාවගෙන් ආපු ප්‍රශ්නයක් වශයෙන් මම මේක යොමු කරන්නේ. ඔබගේ අදහස මොකක්ද ඒක සම්බන්ධයෙන්? දැන් මේ කියන දේවල් කරන්න යනකොට මේ රටේ තියෙන රාජ්‍ය සේවය මේ විදිහටම තියාගෙන කරන්න බෑ. මේ රාජ්‍ය සේවයේ මුදුන මාරු කරන්න ඕන. මම අර තානාපති සේවයේ මුදුන මාරු කරන්න ඕන කිව්වා වගේම මේ රාජ්‍ය සේවයේ මුදුන මාරු කරන්න ඕන. රාජ්‍ය සේවයේ මුදුන මකිරීමෙන් තමයි මේ ක්‍රියාත්මක කරන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ. අපි හිතන්න ඕන ලෝකයේ අත්දැකීම් තියෙනවා, රටේ අත්දැකීම් තියෙනවා, විවිධ තැන්වල අත්දැකීම් තියෙනවා. මේ තියෙන ආයතනයි මේ තියෙන ඒ ආයතන බලධාරීනුයි ඒ විදිහට යාගෙන ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා පැහැදිලි මේ පාලනය වෙනස් වෙනවත් එක්කම
මේ රාජ්‍ය සේවයේ මුදුන දේශපාලන දේශපාලනයේ මුදුන වෙනස් වෙනකොටම රාජ්‍ය සේවයේ මුදුන වෙනස් වෙනවා මේ ඌමනාව සහිතයි ඒ තැන් වලට පත් වෙන්න වෙනවා ඒක පත් වෙලා තමයි මේක කරන්න වෙන්නේ මේක ප්‍රතිරෝධය අපි දන්නවා ගැටලු වෙනවා නමුත් කරන්න පුළුවන් ඒ අදිස්ථානය අපිට දෙනවා අපි බෑ කියලා හිතනවා නම් එනම් අත්තරින්න ඕන දැම්මම පුළුවා අනිවාර්යයෙන්ම පුළුවා පළවෙනි දේ ජනතාව කියන පුළුවා පුළුවා පුළුවන් ඒ අදිස්ථානය තියෙන කන්නක මේ වැඩේ කරන්න ඕන අපිට ජනතාවට කියන්න ඕන දේ තියෙනවා විශේෂයෙන් මෙහෙම දෙයක් මේ රට හදන්න නම් මේ පරමාධිපත්‍ය බලය ජනතාවගෙනේ ඔව් ඒ බලය දැන් එක එක තැන් වලට පවර්ලා තියෙනවා හ්ම් ඈ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පවර්ලා තියෙනවා නීති හදන්න ඒ ජනතාවගේ අධිකරණ බලය උඩ දීමත්මක්න කියලා විධායක බලය දීලා තිනවා ඒවා ජනතාවගේ බලය ඒ ජනතාවගේ බලයෙන් උඩට තියාගන්න ඕන අත්‍යවශ්‍ය ටික තියාගෙන අනිත් ටික ඔක්කොම පල්ලෙහාට දෙන්න ඕන ජනතාව අතරට හ්ම් ජනතාව අතර දෙන්න ඕන ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍යෙන් ජනතාව අතේ තියෙන්න ඕන බක්කල ටික ජනතාවට දෙන්න ඕන ඡන්දාවකදී විතරක් නෙමෙයි 385 දවසේම ජනතාවට බලය ක්‍රියාත්මක කරන්න ව්‍යවස්ථා වෙනස් කරලා පාලන ක්‍රමයක් අපි හදනවා එතකොට තමයි ඒක ජනතාවාදී පාලනය. ගමට නීතිය හදාගන්න ගමට ගමේ නීතිය පසිඳලන්න ගමට දෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ගමට දෙනවා. ඒ ඒ ඒ එතකොට තමයි මේක ජනතාවාදී පාලනයක් වෙන්නේ. ජනතාවාදී ආණ්ඩුවක් වෙන්නේ. දැන් තියෙන්නේ ජනතාවගෙන් බලය උතුරගෙන තියෙන්නේ. අවුරුදු 5කට සැරයක් එක දවසක් එනවා අවස්ථාව. මුළු කාලෙම Taman සතු පරමාධිපත්‍ය බලය හොරුන්ට පවර්ලා දෙන්නේ. ජඩයන්ට පාර දීලා තියෙන්නේ. ඒ නිසා ඒ හොරුන්ගේ ජඩයන්ගෙන් නැවතත් ගඩ බලය ගන්න ඕන. කොට්ටාසියට ගන්න ඕන. අනිවාර්යයෙන්ම. රජුරුවන්ගේ කාලේ රජුරුව ඔක්කොම තියන් හිටියා. සුද්දගේ කාලේ තුනට බෙදලා ඒ වරප්‍රසාදලාභී පන්තියේ චෞරයෝ තමයි තියාගත්තා. තුනට බෙදලා තියාගත්තා. අපේ පාලනය කරතේ තුනට බෙදලා උඩ තියාගන්න එකෙන් ජනතාවට බිමට ඒ කොටස් තුනේ අත්‍යවශ්‍ය ප්‍රමාණය දෙන්න ඕන. උඩින් ක්‍රියාත්මක වෙන අර මං කලින් කිව්ව වැඩසටහනයි විමින් ජනතාවට බලය ලැබිලා ජනතාව ක්‍රියාත්මක යුක්තිය සාධාරණ සංවර්ධනය පදනම් පාලනයක් යනකොට තත්ලා රට හරිපාරට එනවා ඒ පිළිබඳ අපිට විශ්වාසයි ඒ වගේම සහෝදරය අවසාන ප්‍රශ්න දෙක වශයෙන් මම මේ දෙක අහනෝ දැනට ජනතා විමුක්ති පෙරමුණේ ඒ වගේම ජාතික ජනබලවේගයේ ගමේ යාන්ත්‍රණයේ extra ශක්තිමත් ඒ වැඩසටහනක් දැනට ක්‍රියාත්මක වෙනවද ඒක කොහොමද ජනතා විමුක්ති පෙරමුණට තනීම බෑ කියලා සමහරු කියනවනේ ඒක ඇත්ත ජනතා විමුක්ති පෙරමුණට තනීම බැරි නිසාමයි මේ පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනගන්නේ ඒ පුළුල් ජනතා ව්‍යාපාරය තමයි ජාතික ජනබලවේගය කියලා කියන්නේ දැන් අපි ගම්මට්ටමින් ජනතාවට ජාතික ජනවේගයේ නායකත්වයක් ස්ථාපිත කරමින් යනවා ඒ වගේම අපි හැම පක්ෂයකටම සම්බන්ධ ගන්න පුළුවන් අය ගන්නවා අත්ම කියනවා මේ තියන පක්ෂවල මුදුනේ ඉන්න අය අතර කලකිතු පිරිසක් ඉන්නවා හොරකම වංචාව දූෂණය නාස්තිය නැති මේ රට වෙනස් කරන්න ඕන කියලා හිතන ශක්තිමත් වෙනකොට ඒගොල්ලෝ එනවා ඒගොල්ලෝ තා බහක ඉන්නවා දෙමින් දැනට එක්සත් පක්ෂයේ සජබේ ආණ්ඩුවේ ක්‍රියාධරයෝ ගම්වල වැඩ කරපු අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඒ හැමෝම සම්බන්ධ වෙලා තමයි අපි මේ ව්‍යාපාරය කරන්නේ. ඒකෝ තමයි මේක ජනතාවාදී ව්‍යාපාරයක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක පුළුල් කරනවා ගල් වෙලා නෙමෙයි තියෙන්නේ. ජාතික තුනක මණ්ඩලයක් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වීම සම්පූර්ණ කරගෙන යනවා දැන් සමුළු තියලා. ඊළඟට තාමත් හැබැයි අහනවා අපෙන් කෝල් දීලා සහෝදරයා අපේ පැත්තේ අපේ ගමේ නම් කවුරුත් නැහැ. මොකද කරන්න කියලා. ඒකෝ අපි ඒ සම්බන්ධ කරගෙන ඒ ස්ථාන පුරවනවා. ඒක පිරවීමෙන් තමයි මේක සාර්ථක කරගන්න පුළුවන් යම් දවසක මේ ටෙලිෆෝන් පණිවිඩය අපිට එන්නේ නැති වෙන්න ඕන. අවුදරය කවුද අපේ ගමට නායකත්වය දෙන්නේ අහන්නේ නැති තත්ත්වයකට ආවම තමයි මේක ජයග්‍රහණය ස්ථිරවම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හැමෝටම කියනවා ඒ පැත්තේ නැත්තම් ගම්වල නැත්තම් ප්‍රදේශයේ නැත්තම් වැඩේ බාර ගන්න අපිත් එක්ක කතා කරලා අපි ගමට නායකත්වය හදමු. එහෙම හදලා මේ අවස්ථාවේ මේ අවසාන වශයෙන් ජනතාවට කියන්න තියෙන්නේ මොනවද? ඔව් බොහෝ අය අපිට කියනවා දැන් අපිට උදව් කරනවා කියලා.
විදේශ රටවල වල ඉන්න ශ්‍රී ලාංකිකයොත් අපිට එහෙම කියනවා අපිට උදව් කරනවා කියලා. ඉතාල වගකීමෙන් කියනවා උදව් එපා. උදව් එපා මේක බාර ගන්න. බාර ගන්න. සමස්ත වල ඉන්න අපි ශ්‍රී ලාංකීය අපිටයන්ගෙන් ඉල්ලනවා ඔය රටවල් වලට ගියාම ඔබට පේනවා ඔය රටවල් වල විදිය වැඩ කරන හැටි ඉබේ විනය දේශපාලඥයෝ කටයුතු කරන ආකාරයේ වකීම් සාගත බව මේ රට ඇතු ඉන්න අයට වඩා සමහර විට පිටට ගිය ඔබට ඒක දැනෙනවා ඔබ වෙනස් තැනක ඉන්න නිසා නිසා විදේශගත ඉන්න සමස්ත ශ්‍රී ලාංකිකයන් ඉල්ලනවා අපිට උදව් කරන එක නෙමෙයි දැන් කරන්න ඕන ඔබ මේ වගකීම බාර ගන්න ඕන අයි මේකේ අඩුවක් තියෙනවා නම් වැරද්දක් තියෙනවා නම් ඒකත් නිවැරදි කරමි ඔබ මේ වගකීම බාර ගන්න ඕන ඒ නිසා ශ්‍රී ලාංකාවේ ඇතුලේ ඉන්න පිටකෙන මිල්ලන්නේ මේ එපා මේක ඔබේ කරගන්න ඔබේ කරගන්න ජාතික ජනබලයේ ඔබේ කරගන්න ඔබේ කරගෙන ඔබ නායකත්වය ගන්න හැම තැනකදීම මැදිහත් වෙන්න ඒ මැදිහත් වෙලා අපි මේක අන්න එහෙම හිතලා සාර්ථක කරොත් තමයි මේක ජයග්‍රහණයකින් කෙලවර කරන්න පුළුවන්කම තියෙන්නේ රට හදන්න පුළුවන් වෙන්නේ එහෙම උනොත් විතරයි ආණ්ඩුව යවලා දිනනවා ආණ්ඩුව ගෙනල්ලා දිනනවා තා පැතරලා දිනනවා අපිට මේක යවන්නත් ඕන ප්‍රගතිශීල ආණ්ඩුවක් ගේන්නත් ඕන ඔබ අපි සම එකතු වෙලා මේ රට හදන්නත් ඕන අන්න ඒ සඳහා සියලු දෙනාටම ආරාධනා කරනවා මාත් එක්ක කතා කරාට අවස්ථාවක් දුන්නට බොහොම ස්තුතියි ඒ වගේම ඇත්තටම බොහොම ස්තුතියි ජාතික ජන බලවේගයේ ලාල්කාන් සහෝදරයා අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන් එහෙනම් අපි තවත් ප්‍රෝග්‍රෑම් එකකින් මේ වගේ හමු වෙමේ බලාපොරොත්තු වෙන ඔබ සම සියලු දෙනාටම දරුවන් සරණයි ආයුබෝවන්